ආයුබෝවන් සුබ උදෑසනක්. අපි අද ඉන්නේ වටගොඩ දුම්බී ස්ථානයේ. අපි අද පටන් ගන්නවා පීකෝ ට්‍රේල් අංක 6. ඒ තමයි වටගොඩ සිට කොටගල දක්වා කොටස. මේකේ දුර කිලෝමීටර් 15. ඉතින් මේ වටගොඩ දුම්බී ස්ථානයෙන් මේකේ ට්‍රේල් හෙඩ් එක, ඒ වගේම මේකේ ට්‍රේල් එන්ඩ් එක තමයි කොටගල ටවුන් එකේ තියෙන රොසිටා කියන හින්දු කෝවිල. ඉතින් අද මගේ ගමන් සගය වෙන්නේ ශ්‍රී අභිවික්‍රම සහ ශශංකාල්ගම. අපි තුන්දෙනා මේ ගමන යනවා. ඉතින් වැඩිදුර විස්තර අපි යන ගමන් කතා කරමු. වටගොඩ දුම්බී ස්ථානයේ අසලින් දුම්බී අත්තව ස්වල්ප මොහොතකින් ඒමට නියමිතයි. ඔව්, ඉතින් අපි මේ ලස්සන මාවතේ ගමන් කරන ගමන් පිකෝ ට්‍රේල් ස්ටේජ් 6 සම්බන්ධ මූලික විස්තර ටිකක් ගේමු. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම මේ වගේ සමරියක් ගේනවා කියලා හැම ට්‍රේල් එකක් ආරම්භෙදිම. එතකොට ඔයගොල්ලන්ට අපි ටිකකට කලින් හිටියේ වටගොඩ දුම්බී ස්ථානේ. ඒක තමයි අපි ට්‍රේල් හෙඩ් එක. ඒක මීටර 1350ක් උසයි මුහුදු මට්ටමේ ඉඳන්. එතකොට අපේ ට්‍රේල් එන්ඩ් එක වෙන්නේ කොටගල නගරේ තියෙන හින්දු කෝවිල රොසිටා කියලා තමයි මැප් එකේ නම් සඳහන් වෙන්නේ. එතකොට මේ ට්‍රේල් එක හයස් එලිවේෂන් එක නැත්තම් වැඩිම උසට නගින්නේ තව කිලෝමීටර 1.15ක් වගේ ඇතුළත ඒවිල්ලා මීටර 1364යි. ඒ කියන්නේ මේක එච්චර ලොකු නැග්මක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ ට්‍රේල් එක කිලෝමීටර් 5.8 දක්වා පල්ලම් බහිනවා. මේ ට්‍රේල් එකේ තියෙන අවම උස එහෙම නැත්නම් මිනිමම් එලිවේෂන් එක දක්වා මීටර 1200. ඉතින් මීටර 1200ක් දක්වා පල්ලම් බහමු මේ ට්‍රේල් එක. තවත් සැලකිය යුතු ප්‍රොමිනන්ට් පීක්ස් තුනක් නැගලා බැහැලා තමයි ට්‍රේල් එන්ඩ් එකින් නැත්නම් ගමන අවසන් කරන්නේ. ඉතින් මේක විශේෂ තත්ත්වය මේ එලිවේෂන් ප්‍රොෆයිල් එකත් මම පුළුවන් නම් දාන්න. නමුත් පැහැදිලි කාරණයක් තියෙනවා, මේ මුහුදු මට්ටමේ සිට උසෙහි ලොකු විචලනයක් නැහැ. මීටර 1350 1250 වගේ අතර තමයි තියෙන්නේ. එතකොට අපේ ට්‍රේල් එන්ඩ් එකේ උස වෙන්නේ මීටර 1245. අපි මෙතනින් වමට හැරෙන්න ඕනේ. ඔව්, අපිට ඇරෝ මාක්සුත් දිස්සනවා ආරම්භයේදීම. ඉතින් මේ ට්‍රේල් එක සම්පූර්ණයෙන් වගේ මාක් කරලා තියෙනවා කියලා තමයි ආරංචි. ඔව්, අපිට ඉස්සරහෙන් දර්ශනය වෙනවා සුන්දර ග්‍රේට් වෙස්ටර්න් කඳුකරේ. හැබැයි ඉතින් මේ කම්බි ගනු ටිකක් නම් තියෙනවා. නමුත් ඉතින් මේ දර්ශනය ඔයගලන්ට පෙන්වන්න ඕනේ ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්ති. ඉතින් මේ දිහා බලාගෙන තමයි අපි ඉස්සරහට යන්නේ ගම්මානයක් මැදි. ග්‍රේට් වෙස්ටර්න් කඳුකරේ සුන්දරව දිස්සෙනවා. පිකෝ ට්‍රේල් වල අනිවාර්ය සාධකයක් තමයි ඕගොල්ලෝ ඉස්සරහට ගමන් කරනකොට සැරින් සැරේ පිටුපස හැරලා බලන ලස්සන වියුස් එහෙම තියනවාද කියලා. ඒක අනිවාර්ය සාධකයක්. මොකද මම පිකෝ ට්‍රේල් ස්ටේජ් 2 වල ඉඳන් ඒක අත්දැක්කා. ඉතින් මේ අපි පිකෝ ට්‍රේල් ඉස්සරහට යන ගමන් අපි මදක් පිටුපස හැරලා බැලුවා අපේ පිටුපසින් තියෙන කන්ද මොකද්ද කියලා. මේක මගේ මිත්‍රයා පවසන අන්දමට හුණු කැටියාගල කන්ද. උඩටම තේවත්ත වවලා තියෙනවා. මේවත් බලාගෙන ඔව්, අපි ට්‍රේල් එකේ මීටර 300ක් විතර ආවහම හම්බෙන වැදගත් ස්ථානයකට මේ පිවිසෙන්නේ. වැවක් මැද්දෙන් තියෙන කණ්ඩියක් වගේ කොටසකින් පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. කුඩා වැවක් මැද්දෙන් තියෙන පාරක් දිගේ මෙතනට මීටර 300ක් දුරයි. ඉතින් මේක දිගේ අපි මෙහෙම යන්න ඕනේ තව ඉස්සරහට.
ඔව් ඉතින් වැව පාස් කරලා තව ඉස්සරහට යනකොට අපිට හම්බෙන දර්ශනේ තමයි මේ සුන්දර Hindu කෝවිල. ඉතින් අපි පාත් එක තියෙන්නේ මේ පැත්තට. මේකත් හොඳ ලෑන්ඩ්මාක් එකක්. ඔව් අපි දැන් ට්‍රේල් එක ඉස්සරහට යනකොට පිකෝ ට්‍රේල් වලට ආවේනික තේවතු. ඉතාලම ලස්සනට දර්ශනය වෙනවා. ඉතින් ට්‍රේල් එක ආරම්භයේදීම මේවා දර්ශනය වීම ඉතාම සුන්දර දෙයක්. මොකද අපිට ස්ටේජ් 4 සහ 5 වල මේක පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දිස්සුනේ මේ සුන්දර තේවතු. ඒ වගේම විශේෂ ලක්ෂණයක් තමයි අපි දුම්රි ස්ථාන රේල් පාරවල් ඔස්සේ යෑම මෙන්න මේ ට්‍රේල් එකෙන් ආරම්භ කරනවා. ඉතින් තේවතුත් එක්ක උඩරට දුම්රිය මාර්ගය එක්ුණාම ඒ ට්‍රේල් එකට ගෙන එන්නේ ඉතාම සුන්දර අත්දැකීමක්. ඉතින් අපි ඉස්සරහට යමු. මෙහෙම යන ගමන් පොඩ්ඩක් අහන් ඉන්න මේගොල්ලෝ මොනවද කියන්නේ කියලා. ඌ අපි ළඟා වුණා මේ ට්‍රේල් එකේ තියෙන හයස් එලිවේෂන් එක. ඒ කිලෝමීටර් 1.15ක් ආවහම තියෙන මේ සමහට් එකත් එක්ක තියෙන ලස්සන හතරමන් හන්දියක් වගේ තැනක් කියන්න පුළුවන්. මීටර 1364 උස. ඉතින් අපි ලොකු ආයාසකින් තොරව හයස් එලිවේෂන් එක ළඟා වුණා. ඇත්තටම අපි 1350න් පටන් ගත්තේ මීටර 50 මීටර 15ක් වගේ තමයි නැගලා තින්නේ. ඉතින් මේ ට්‍රේල් එක මං කිව්වා වගේ ලොකු එලිවේෂන් ගේන්ස් එහෙම නැත්නම් වෙනස්කම් නැහැ. මින් ඉස්සරහටත් තියෙන්නේ ඒ වගේ පල්ලම් බහිනවා කඳුන අගිනවා මීටර 50 100 වගේ තමයි මේක ෆ්ලක්චුවේට් වෙන්නේ. ඉතින් අපි මේක සලකුවොත් එහෙම ට්‍රේල් 3 ස්ටේජ් 3 නැත්නම් ස්ටේජ් 2 වගේ ඊතරම් අපහසු කඳු තරන්න මේ තියෙන හැබැයි කන්ටිනියුස්ලි මේ වගේ ඉහළ පහළ බැසීම් තියෙනවා ට්‍රේල් එකේ. ඉතින් අපි තව ඉස්සරහට ගමන් කරමු. ඔව් අපි දැන් හයස් එලිවේෂන් එක ගාව තියෙන සම හට් එක ගාවට යන්න හදන්නේ. ඕගලන්ට ඈතින් සමහරට පේනවා ඇති මගේ ගමන් සගයා ගිමන් හරිනවා. ඒ වගේම ඇරෝ මාක් එකක් තියෙන දකුණට යන්න කියලා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. අපිත් පොඩ්ඩක් ගිමන් හැරලා යමු. දැන් පේනවා නේද ට්‍රේල් එක පොඩ්ඩක් පල්ලම් බහින පටන් ගන්නවා. මෙහෙම දැන් අපි හිටියේ 1364 1200 වෙනකම් පල්ලම් බහිනවා කිලෝමීටර 5.8 සීමාව දක්වා. ඒ කියන්නේ ඊගාව කිලෝමීටර 4 මාර දක්වා මීටර 150ක් වගේ බැස්මක් තියෙනවා. පයින් සනාන්තරිකුත් දිස්සෙනවා. ඉස්සරහම පේනවා ඩියුක්ස් නෝස් කන්ද කියලා තමයි අපේ යාළුව කියපු විදිහට නම වෙන්නේ. ලස්සන view එකක්. ඔව් මේ ට්‍රේල් එකේ අපිට හම් වෙන දෙවෙනි ට්‍රේල් එක ක්‍රොසින් එකට අපි දැන් ආවා. මෙතනට උස මීටර 1315යි දුර කිලෝමීටර 1.7යි. දැන් මගේ යාළුව පෙන්වන විදිහට අපි මේ ට්‍රේල් එකේ ගමන් කරන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඉතාම දර්ශනීයව ශ්‍රීපාද කඳු මුදුනත් පේනවා. ඒ වගේම වම් පැත්තෙන් අර මගේ යාළුවා කියපු ඩියුක් නෝස් කන්දත් පේනවා.
ඔයගලන්ට දැන් ටික මොහොතකට කලින් දර්ශනය වෙන්නේ නැති නේද? දුම්රිය ගමන් කරනවා මේ හරහා. ඉතින් අපි දැන් යන්න ඕනේ මේ විදියට මගේ යාළු දෙන්න ගමන් කරනවා. එතකොට අපි ඉස්සරහට හම්බ වෙන ලෑම්මාක් එක තමයි. නැත් ඉස්සරහාදී අපි පසු කරන්නේ හොලිවුඩ් ස්ටේට් එක. ඉතින් හොලිවුඩ් ස්ටේට් එක නෙමෙයි හොලිවුඩ් ස්ටේට් එක. ඉතින් අපි යම් මේ පැත්තට. ඔව් දැන් අපිට රේල්වේ ලයින් එකෙන් දකුණු පැත්තට යන අඩිපාරක් දිස්සෙනවා. මේ තමයි පිකෝ ට්‍රේල් ගමන් කරන්න ඕන මාර්ගේ. ඊතලෙකුත් ගහලා තිනවා. අපි බලමු දැන් ඒක ෆලෝ කරලා යන්න. මේක නැවත වරක් මේ රේල් පාරම ක්‍රොස් කරනවා කියලා තමයි විස්තරේ තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. අපි දැන් යන්න හදන්නේ හොලිවුඩ් ස්ටේට් එකට. ඔව් මෙහෙම එනකොට ආපොසරයක් මේ රේල්වේ ක්‍රොසින් එක අපිට හම්බ වෙනවා. ඇත්තම මේ අපි ආපු පාරයි මේ රේල්වේ ලයින් එකයි. ලොකු දුරකින් නෙමෙයි තින්නේ, පැරලල් වගේ යන්නේ. මගේ යාළුවෝ මං හිතන්නේ තීරණය කළා රේල් පාර දිගේ යන්න. අපි තීරණය කළා වත දිගේ යන්න. කොහොමත් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ නැවත වාරයක්. ගහකාර ලකුණක් දාලා තියෙනවා පේනවනේ. අපි තවත් ලස්සන ජංෂන් එකකට එනවා. මෙතනින් දකුණු පැත්තේ පාර තමයි යන්න ඕනේ. අර ගහක ඇරෝකුත් තියෙනවා. අපිට ලස්සන දර්ශනයක් පේනවා අර කඳු වැටි බලන්න. ඔව් ඔය අපිට ඉස්සරහම පේන්නේ මැදින් ඩෙල් මවුන්ටන්ස්. ඒ කියන්නේ ඩෙල් කඳු වැටිය. ඊට දකුණු පැත්තෙන් කොටගල කඳු වැටිය. අර ඈතින් මැදින් වගේ පේන්නේ ප්‍රෙස්ටිජ් මවුන්ටන්. ඊට පස්සේ වම් පැත්තේ කොනේම තියෙන්නේ ඇල්බැද්ද. ওই විදිහ තමයි කඳු ටික නම් කරන්නේ. ඉතින් ඔයගලන්ට තේරෙනවා නේද දැන් මේ ට්‍රේල් එක ටික ටික ඩෙල් කන්ද ඊට පස්සේ ඇල්බැද්ද පැත්ත පේනවා කියන්නේ. අපි දැන් ඊගාවට නෝවුඩ් බොගවන්තලාව, එතකොට හෝන් තැන්න, ඒ වගේ පැතිවලට කමක් කම මේ ට්‍රේල් එක දැන් විහිදෙනවා කියන එක. අපි ඉස්සරහට ඔව් අපි ඇවිලින්නා මේ ට්‍රේල් එකේ අයිකොනික් සංදිස්ථානයකට. මේ ට්‍රී කෝවිල්ස් කියන ඒවා, ට්‍රී කෝවිල් කියන ඒවා මේ ට්‍රේල් එකේ හැම තැනම හැම ට්‍රේල් එකම වගේම දර්ශනය වුණා. ඉතින් මෙතනට කියන්නේ ෆොරස්ට් ට්‍රී කෝවිල් කියලා. මෙතනට දුර කිලෝමීටර 2.6යි, උස මීටර 1350කට ආසන්න වෙන්න, 1320කට ආසන්න වෙන්න. ඉතින් මේකත් හොඳ ලෑන්ඩ්මාර්ක් එකක්. පුංචි ස්ට්‍රීම් එකකුත් ගලනවා. ඔය විදිහ තමයි ට්‍රේල් එක කන්ටිනියු වෙන්නේ. ඉතින් ලස්සන දැවැන්ත වනස්පතියෙක් බලන්න. සියතුන්ගේ හඬත් ඒ අසින්ම ඇහෙනවා. ඇත්තටම මට මතක් වෙන්නේ අයියනායක කවිපන්තියේ තියෙන කවි. මේ ට්‍රී කෝයිල්ස් මතක් වුණා. දැක්කහම ඔව් සුන්දර දර්ශනයක්. වත්තේ තේ දළු නිලන කාන්තාව.
ඔව් අපි view point එකට ආවා මේකට කියන්නේ bottle curve neck view point කියලා මේ rail line එක පේනවනේ නැතර පොඩ්ඩක් ගිමන් ඇරලා පාත් එක මේක මැදින් ඉස්සරහට යනති තේ ලෝකයක් තමයි මං කලින් කිව්ව මතකද පස්වෙනි ට්‍රේල් එක කරලා ඉවරනකොට 6 වෙනි 7 වෙනි ට්‍රේල් එක තේ ලෝකයකට ගෙනියන්න කියලා. ඉතින් අපි පටන් ගත්ත වෙලේ ඉඳන්ම තේ තමයි. පටන් ගත්ත වෙලේ ඉඳන්ම තේ. දැන් සාමාන්‍යයෙන් පළවෙනි ස්ටේජ් එකේ ඉඳන් ගත්තාම එක්කෝ මුල මැද අග කුමනෝ හරි එක පොඩි ඩයිවර්ෂන් එකක් තියෙනවා. මුන් මේක එහෙම නෑ අපිට මේ මෙතුවක් පටන් ගත්ත තැන ඉඳන්ම තේම තමයි ඒකයි 6 7 8 පිකෝ ට්‍රේල් කරන ඇයට ඒකෙම තියෙන ආවේනික ලක්ෂණ වලින් පිරි තේ ලෝකයක් හම්බෙන ඉස්සරහට ඔවුද අපි කිලෝමීටර් 3.7ක් විතර ඇවිල්ලා තිනවා ඩිප්‍යුටි ජෙනරල් මැනේජර්ස් වංගලෝ කියන තැන මෙතනින් අපි වමට හැරලා තමයි යන්න ඕනේ මගේ යාළුවෝ හැමින් තියා ඉස්සරහට තවත් වැදගත් ලෑන්ඩ්මාක් එකක් හම්බුණා මේ තමයි කොළපාටින් දිස්සෙන පරණ පිකෝ ට්‍රේල් සලකුණු කරපු සලකුණු අලුත් සලකුණු නම් තියෙන්නේ තැඹිලි පාටි අහම්බෙන් දැක්කේ මගේ යාළුවෝ පෙන්නේ ඉතින් මේකත් දැනගන්න ලැබීම සතුටක් අපි පසු කරන් ආපු මාර්ගේ මේ ගොඩනැගිලි සහ හැම අතරම පාරවල් තියෙනවා. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන් මෙහෙම ඇවිල්ලා අපි යන්න ඕනේ ওই පැත්තට. ඊතල් සලකුණු තියෙනවා. ඒ හින්දා අපි වැඩි දුර අනිත් ට්‍රේල් වල වගේ විස්තර ගේන්න බලාපොරොත්තුවක් නැහැ මං සලකුණු සම්බන්ධයෙන්. ඉතින් මේවා ෆලෝ කරගෙන යන්න. කොහොඩක් කියලා වඩා හොඳයි මැප් එක ඩවුන්ලෝඩ් කරන් එනවනම්. Did you hug a tree today? Yes, we did. ඔව් දැන් මේ විදියට පොඩි තාර දාපු කොටසක් අහු වෙනවා. මේක දිගේ ඉතින් අපි අල්ලන් බැහැගෙන යන්න තියෙනවා. තව මීටර 200කින් විතර ලස්සන ලෑන්ඩ්මාක් එකක් තියෙනවා කියනවා. අපි එතනට ගිහලා බලමු. මෙතනින් දකුණට. දකුණු පැත්තේ පඩි පෙලක් වගේ බැහැගෙන යනවා. දැන් අපි ඉන්නේ හොලිරුඩ් ටී ෆැක්ටරිය ගාව. මෙතනට කිලෝමීටර 4.9. ඉතින් බලන්න සුන්දර තේ වතු ආයෝ විදියට දර්ශනය වෙනවා. නැවතවරක් ටී ෆැක්ටරිය. ඔන්න අපි ඇදෙන්න ඕනේ පාර. ඔව් අපි නැවතරක් ඇවිල්ලා තිනවා පූණඩලුවේ තලවකලේ පාරට අපි ඒ පාරේ ටික දුරක් යන්න ඕනේ මෙතනට කිලෝමීටර 5යි හරියටම ආසන වශයෙන් කිලෝමීටර 5යි ඉතින් අපි මෙන්න මේ පාරේ මෙන්න මේ පැත්තට තව මීටර 200ක් විතර යන්න ඕනේ හරිද මේ බස් එක යන්නේ මේ පැත්තට අන්නේ බස් එක ගිය පාරේ අපි යන්න ඕනේ තව මීටර 200ක් විතර ඊට පස්සේ නැවත තේවත්තකට හැරෙන්න ඕනේ ඉතින් ඔහොම යා හරියටම ගමනෙන් තුනෙන් එක ඉවර තව තුනෙන් දෙකක් යන්න තියෙනවා ඔව් මේ පාරේ යනකොට වැදගත් ලෑන්ඩ්මාක් එක මෙතනට කියන්නේ ග්‍රැෆිටි ආර්ට්ස් වෝල් කියලා මේක අර අපි තාර පාර දිගේ මීටර 200ක් විතර යන්න ඕන කිව්වනේ ඒ යනකොට දක්නට හම්බ වෙන ලස්සන දර්ශනය ඉතින් කලාත්මකව ඇඳලා තියෙන දැන් අපි මෙහෙම ඉස්සරහට යනකොට අපිට දවසේ 3 වෙනි වතාවට ක්‍රොස් කරන්න තියෙන රේලේ ලයින් එක හවු වෙනවා. ඊට පස්සේ ප්‍රධාන පාර දිගේ අපි ටික දුරක් යනවා. තලවකැලේ ටවුම් පැත්තට. ඔව් පල්ලෙහැම් පේනවනේ. ඉහළ කොත්මලේ ජලාශි කොටසක්.
ඒ වගේම තලවකැලේට අවම දිශාවට view එක දිස්සෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති අපි cross කරන්න බලාපොරොත්තු වෙන rail line එක. අද 3 වතාවට හෝ 4 වතාවට තමයි rail පාර cross කරන්නේ. ඔව් දැන් මගේ යාළුවා මීට පල්ලම් බහිනවා. මෙතනට මේ rail එක crossing එක ගාවට කිලෝමීටර් 5.5ක් 5.6ක් වගේ තියෙන්නේ. ඉතින් අපිට තව trail එකේ කිලෝමීටර් 9කට වැඩි දුරක් තියෙනවා. අපි යන්න ඕනේ අර පැත්තට. ඌ අපි ඇවිල්ලා ඉන්නවා තලවකැලේ ටවුමට යන අතරතුර කොත්මලේ ජලාශ උඩින් යන පාලම. මේ තමයි ඉහළ කොත්මලේ ජලාශ කොටස. ඉතින් මෙතනට දුර කිලෝමීටර් 5.7යි. එතකොට මම ඔයගලන්ට කලින් කිව්වා අපේ ගමනේ මිනිමම් එලිවේෂන් එක, ඒ කියන්නේ මීටර් 1200 තියෙන්නේ කිලෝමීටර් 5.8 දි වගේ. ඒ කියන්නේ අපිට පේන විදිහට මේ පාලම cross කරපු ගමන් වගේ අපිට අපේ මිනිමම් එලිවේෂන් එක එනවා. ඒ කියන්නේ මේ පාලමේ අවසානයේ තමයි මේ ට්‍රේල් එකේ තියෙන අඩුම උස මීටර් 1200. ගම පටන් ගත්ත දින නම් මීටර් කිලෝමීටර් 5.8. ඌ අපි ඇවිල්ලා ඉන්නවා තලවකැලේ ස්ටේෂන් එකට. මෙතනට කිලෝමීටර් 6කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. මේ රේල් පාර දිගේ නැත්නම් මේ ප්ලැට්ෆෝම් එක ඉවරලා තව ටික දුරක් මීටර් 400ක් විතර අපි ඇවිදගෙන යන්න ඕනේ අපේ ඊගව තේ වතු වලට හැරෙන්න කලින්. ඉතින් මේකත් මතක තියාගෙන යන්න. දැන් අපි මෙහෙම රේල් පාර දිගේ ගිහිල්ලා තව ස්වල්ප මොහොතකින් අර පඩි පෙළක් වගේ තියෙන තලවකැලේ එස්ටේට් එකට ඇතුල් වෙනවා ওই පඩි පෙළ දිගේ. ඕගලන්ට පේනවනේ මේ පඩි පෙළ නැගගෙන යන්න තියෙනවා. ඉතින් දුම්රී ස්ථානය ආසන්නයේ තමයි තලවකැලේ දුම්රී ස්ථානය ආසන්න තමයි මිනිමම් එලිවේෂන් එක තිබ්බ. ඊට පස්සේ මම මුලදී මතක් කළා වගේ මිලෙවෙන් එලිවේෂන් එකේ ඉඳා පොඩි පොඩි සාමාන්‍ය කඳු ගැට තුනක් නැගලා බහින්න ඕනේ අපි ට්‍රේල් එන්ඩ් එකට එන්න. ඉතින් ලේසි නෑ. හැබැයි මේ කඳු ගැට මීටර් 50-100 වගේ රේන්ජ් එකේ නැග්මවල් බැස්මවල් තියෙන්නේ. නමුත් ඉතින් එක දිගට යන්න ඕනේ. තව කිලෝමීටර් 9ක් විතර යන්න තියෙනවා. ඉස්සරහට යන්න. රේල් ස්ටේෂන් එක ඉඳන් උඩට නැග්ගට පස්සේ ස්වල්ප දුරක් තාර පාරෙත් යන්න තියෙනවා. ඒක නම් ඉතින් කමක් නැහැ ඉඳලා හිටලා. මේ වගේ මීට 50ක 100ක තාර පාරක් හම්බුණාට. ඔව් අපි ඔන්න දැන් ඇතුල් වෙනවා තලවකැලේ වතු යායට. ඊතලෙත් ගහලා තියෙනවා පේනවා ඇතිනේ. මෙතනින් වමට හැරලා යන්න තියෙනවා. අපේ මෙතනට දුර කිලෝමීටර් 6.7යි උස මීටර් 1250යි. අපි තාම භාගයක්වත් ඇවිල්ලා නැහැ ට්‍රේල් එකේ. මේ වෙලාව නම් එච්චර පහසු වෙලා නෙමෙයි. දැන් 12ට කිට්ටුයි. 12 පහුවෙලාමයි දන්නේ. අවුරශ්මින සරටම තියෙනවා. මේ මීමීට රෙස්ට් අරගෙන
ඔව් ඉතා වැදගත් සංදිස්ථානයක් ඕලන්ට පේන වම් පැත්‍ර පාරක් තියෙනවා තව දකුණු පැත්‍ර පාරක් තියෙනවා ඒ වගේම ඊට මෙහා පැත්තේ වතුර පාරක් ගන්නවා මගේ යාළුව දෙන්න ඉන්නවා ඒකම ඊතලයක් තියෙනවා ඊතලේ තියෙන ටිකක් වැඩි ප්‍රොමිනන්ට් නැති තේවත්ත මැදින් යන්න ඉතින් අපි එහෙම යන්න ඕනේ කල්පනාවෙන් ලෑන්ඩ් මාක්ස් හොඳට ඇරෝ මාක්ස් හොඳට බලාගෙන යන්න අපි තවත් වෙන වැදගත් ලෑන්ඩ් මාක් එකකට නිකම් මේක සොරවුවක් වගේ තනක් පොඩි ජලාශයක් වගේ තියෙන බලන්න මෙතන සොරවු වාව් බලන්න අපි ආපහු ආවා ලස්සන තේ ලෝකෙට මෙතන ඉතින් ෆොටෝ එකක් ගත්ත නැත්තම් නම් වැඩක් නැහැ තේ ලස්සන යායට අවිලා තිනවා ලස්සන කොරිඩෝවක් තිනවා මේ නම් යන්නේ පොඩ්ඩක් පාර වැරදිලා ඊතලයේ දකින්න නැතුව ගිහිල්ලා පොඩ්ඩක් හිමි වෙලා නැවත ආපහු හරි පාට යනගම ඕකේ තනුත් ඉතින් තිනවා බලන්න මේකේ ලස්සන ඉතින් ඕලාව මෙහෙම ඇවිද්දාගෙන ගියේ නැත්නම් ඉතින් අපරාදේ මේ තේවත්තේ ඉතින් මේ අතර හරි මම යනවා අතර මේක නෙමෙයි ට්‍රේල් එක මේ තේවත්තේ සුන්දරත්වය පෙන්වන්න ඕන හින්දා Whoa! Whoa! ඉතින් ඇත්තටම දෙවෙනි කන්ද මුදුනේ පළවෙනිම ෆයර් එලිවේෂන් එක අපි ට්‍රේල් එක පටන් ගන්න කිලෝමීටර් 1.5කින් විතර දෙවෙනි කන්ද මුදුනට ආව දැන් කිලෝමීටර් 7.5ක් විතර ආවට පස්සේ දැන් එක පල්ලම් බහින ගමන් ඉන්නේ. තව මේ වගේ කඳු දෙකක් නැගලා බහින්න ඕනේ අපේ ට්‍රේල් එන්ඩ් එකට යන්න. ඉදිරියට හරි පල්ලෙහන් තිබ්බ බෝඩ් එකේ විදියට සුපිරින්ටෙන්ඩන්ට්ගේ බංගලාවකට යන පාර තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. ඒ පාරේ දිගටම යන්න නැතුව මේ ඇරෝ මාක් එක ගාවින් ටිකක් ප්‍රපාතාකාර බැස්මක යන්න ඕනේ වම් පැත්තෙන් මේ ටර්පන්ටයින් වනාන්තරෙත් එක්ක. මේක හොඳ ලෑන්ඩ් මාක් එක. දැන් අපි ආසන්න වශයෙන් කිලෝමීටර් 8කට වඩා පොඩි දුරක් ඇවිල්ලා තියෙනවා. එන අය ෂෝට් කට් එක නම් ටිකක් අවදානම්. දැන් ආපහු වියා බැක් ඔන් ට්‍රැක්. තවත් ලෑන්ඩ් මාක් එකක් සෙන්ක්ලෙයාර් ටී ෆැක්ටරි එක අපිට ඈතින් දිස් වෙනවා. මේ පාර මම ගමසක යනවා පේනවනේ. එතනින් දකුණු පැත්තට හැරලා යන්න ඕනේ. එතකොට සෙන්ක්ලෙයාර් ටී ෆැක්ටරි තියෙනවා. පල්ලෙහැන් අපිට රේල්වේ ලයින් එක දිස් වෙන්න ඕනේ. බලමු. ඔන්න සෙන්ක්ලෙයාර් ටී ෆැක්ටරියයි ඊට පල්ලෙහැන් යනවා තියෙනවා සෙන්ක්ලෙයාර් දුම්රිය ස්ථානය මේ දෙකම මං හිතන්නේ දැන්ට භාවිතේ නැහැ ටී ෆැක්ටරි කෙසේ වෙතත් දුම්රිය ස්ථාන නම් භාවිතේ නැති බව හොඳටම පේනවා පල්ලෙහැන් ප්‍රධාන මාර්ගේ වාහන ගමන් කරන එකක් තියෙනවා ඔන්න ඉතින් කියනකොටම යාළුවා එනවා
මෙන්න මොහොතකට කලින් දුම්රිය ආපු මාර්ගය. මේක තමයි ටී ෆැක්ටරිය. ඕලන්න පේනාද මෙතනින් ෂාප් ලෙෆ්ට් හෑන්ඩ් එකක් ගන්න ඕනේ පඩිපලක් වගේ නැගලා. එතකොට තමයි පිකෝ ට්‍රේල් එක කන්ටිනියු වෙන්නේ. මං කියවනේ අපි තව කඳු දෙකක් නැගලා බහින්න ඕනේ කියලා. ඔන්න දෙවෙනි කඳ නගින්න පටන් ගන්නවා. එලිවේෂන් ප්‍රොෆයිල් එකේ තිබ්බ විදිහට දෙවෙනි කඳ ටිකක් ස්ටීප්. ආනතිය වැඩි ඕගලන්ට පේන ඇති අර උඩටම නගින්න ඕනේ මං හිතන්නේ. බලමු ඉතින් කොහමද නගින්න ඇත්තේ බෑ. ඔව් මෙන්න තවත් ත්‍රී කෝවිල් එකක් බලන්න. අනේ මන්ද ත්‍රී කෝවිල් වලට තෝරගන්නේ සුදුසුම වනස්පතිය බලන්නකෝ. මේ වනස්පතියන්ගේ ලස්සන තේජාන්විත බව, සෙවරැඳි අවදි නොමවන වැව් ඉවුරු කොනේ, කාලය විසින් හැරුව නුග ගසක බෙනේ, මලකා අලුව ගිය ආයුධ කැබලි පෙනේ, දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ. ඔව් දැන් අපි තේ ෆැක්ටරිය ඉඳන් මීටර් 50ක් 60ක් උඩට මේ වගේ පඩිවි නැගගෙන එනකොට තාම වැදගත් සම්දිස්ථානයක්. හේතු කිහිපයක් හින්දා, එකක් මේ ඇරෝමාක් එක ඔයගලන්ට පේනවා ඇති දකුණු පැත්තට යන්න කියලා, ඒ වගේම අපේ පිකෝ ට්‍රේල් වල අපි දැක්ක මේ සයිනේජස් මේ තියෙන්නේ හැම ට්‍රේල් එකම වගේ දැක්කනේ. මේ ට්‍රේල් එකේ දැක්ක පළවෙනි සයිනේජ් එක මෙන්න තියෙනවා. මේ ට්‍රේල් එකේ කියන්නේ වටගොඩේ ඉඳන් කොටගල දක්වා ට්‍රේල් එක දැක්ක පළවෙනි සයිනේජ් එක. ඉතින් අපි ඇදෙන්න ඕනේ මේකෙන් ওই දකුණු පැත්තට තියෙන පාත් එක දිගේ. ඒ වගේම මෙතන තවත් විශේෂයි එක හේතුවක් නිසා. ඔන්න ළමයිනේ ශාන්ත ක්ලෙයා දියල් සෙන් ක්ලෙයා වෝටර්ෆෝල්ස්. ඇත්තටම ටිකක් ඈත තියෙන්නේ, වතුරත් හිඳිලා. ඉතින් අපි බලමු තව පැහැදිලි view එකක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න ළමයිනේ සෙන් ක්ලෙයා දියල් තවත් ඈතින් හොඳට පේන තැනක්. ඇත්තටම ලංකාවේ තියෙන පළලින් වැඩිම දියඇලි වලින් එකක්. මම දන්නේ ඉතින් පළලින් වැඩිම දියඇල්ල දෝ කියලා මතක නැහැ මම නිවැරදි කරන්න. ඊට ඒ නිසාම මේකට කිව්වේ ලිටිල් නයගරා කියලා. නමුත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිසා මේ දියඇල්ල බොහෝ කාලවල ඔන්න ඔය මට්ටමින් තමයි ජලය තියෙන්නේ. ඉතින් හොඳින් වැසි සහිත කාලවල නම් දියඇල්ල සම්පූර්ණ තත්ත්වෙන් අපි කියන්නේ ෆුල් ෆ්ලෝ එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඉතින් ওই තත්ත්වෙන් තමයි තියෙන්නේ. අපි යමු ඉතින් මේ සෙන් ක්ලෙයා තේවත දිගේ තව ඉස්සරහට. මේක තමයි යන්න ඕනේ පාර. එතනට අපි කිලෝමීටර් 8.8ක් ඇවිල්ලා තිනවා. තව කිලෝමීටර් 6ක් විතර යන්න ඕනේ. මීටර 1250ක් උසක් තියෙන්නේ. උසේන ලොකු වෙනසක් අපිට වෙන්නේ නැහැ. තව දැන් මේ අපි එක කන්දක් නැග තව මේ කන්ද පල්ලම් බැලලා තව කන්දක් නැගලා ආපහු බහින්න තියෙන උසේ වෙනසක් නැහැ. 1250 වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට තව කිලෝමීටර් 6කට වැඩි දුරක් යන්න තියෙනවා. ඔව් නැවතත් ලස්සන තේ ලෝකයකට. ඇත්තරම අපි ගිය ස්ටේජස් වලින් තේවතු සම්බන්ධයෙන් සරුවටම වගා කරන ලස්සනම තේවතු තියෙන ට්‍රේල් එකක් ට්‍රේල් එක දෝ කියලා හිතන මට්ටමට ලස්සන තේවතු වලින් අලංකෘතයි. ඔහොම තමයි අපි යන්න ඕනේ ඉස්සරහට. ඔව් අපි යන්නේ අප්ඩේට් කරපු පාත් එකේ, පරණ පාත් එකේ නෙමෙයි. එහෙම යනකොට අපිට හම් වෙන බංගලෝ එක තමයි සෙන් ඇන්ඩ්‍රූස් බංගලෝ. මම හිතන්නේ පිකෝ ට්‍රේල් ගෲප් වල පවා මගේ යාළුව විසින් දක්වලා තිබ්බා අප්ඩේට් කරපු පාත් එක. මීටර 500කින් විතර දුර අඩුවක් තියෙනවා. කලින් පාත් එක ටිකක් වටෙන් ගිහිල්ලා එන එක අපි කෙලින්ම යනවා වගේ දෙයක් තමයි තියෙන්නේ.
ඉතින් අපි යන් ඉස්සරහට. මේ පැත්තරෙන පොඩ්ඩක් අපහැදිලිව තියෙන අපි ආපු පාර, ඒ කියන්නේ අප්ඩේටඩ් පාර. මේ තමයි අනාදිම කාලයක ඉඳන් පීකෝ ට්‍රේල් එක යූස් කරපු පාර මේ පැත්තෙන් ආවේ. මේ පාරවල් දෙක මෙතනදී හම්බෙලා ඔන්න ඔය විදිහට ඊතලේ තියෙනවා. කෙලින් යන්න තියෙන්නේ. ඇත්තටම අපි දැන් තුන්වෙනි කඳුමුදුනත් නැගලා ඉවරයි. දැන් තුන්වෙනි කඳුමුදු බහින තියෙන්නේ. තවත් මේ වගේම කන්දක් නැගලා අපිට කොටගල දක්වා බහින්න තියෙනවා. මම හිතන්නේ ශ්‍රී අපි අප්ඩේට් කරපු විදිහට අප්ඩේටඩ් පාත් එකෙන් දුර අඩු වීමත් එක්ක තව කිලෝමීටර් 5ක් වගේ ඇත්තේ නේද? මං හිතන්නේ 5.5 විතර. අපි බලමු. එහෙනම් ඔමෙන් ඉස්සරහට. කොච්චර ඉතින් ෆොටෝ ගෙවුවත් එපා වෙන්නේ නැති දර්ශන තමයි මේවා. අපි පොඩ්ඩක් ලඳු කැලෑවක් පසු කරගෙන යනවා. දැන් මේ වගේ තැනකුත් අහුවෙනවා. ඉතින් මේ වගේ ලඳු කැලෑයන් පසු කරනකොට විශේෂයෙන් මතක තියාගන්න කරුණු තමයි අද්දිකට කකුල් වැසෙනසේ අඳින්න, මාන වගේ ශාක වලින් ආරක්ෂා වෙන්න. ඒට අමතරව වැසි කාලේ ගෙනවන අනිවාර්යෙන් කූඩැල්ලන් මේ ආරක්ෂා වීමට අනිවාර්යෙන් ලීච් සොක්ස් පළඳින්න, එහෙම නැත්නම් ලීච් රිපලන්ට් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම සපත්තු භාවිත කරන්න. කුඩා කුඩා සර්පයන් එහෙම සිටින්න පුළුවන්. ඉතින් හොමයන් අපිට තව ටික දුරක් යන්න වෙන බව පේනවා මේ කැලෑබද කොටස හරහා. Pretty flowers against the velvet background. අපි ඇවිල්ලා කිලෝමීටර් 10.2 පොයින්ට් එකට. මෙතනට ඈතින් රේල් ලයින් එකක් තියෙනවා. කොහොම පල්ලෙහාට තමයි අපි යන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා මට හිතෙන්නේ අර ඈතින් පේන තාරපාර හමු වෙලා ඊගාව කන්දට යන්න ඕනේ. අපි මේ තුන්වෙනි කන්ද බහින ගමන් ඉන්නේ ඇත්තටම. ඔය දෙපැත්තෙම කඳු දෙකකින් එන වතුර එකතු වෙලා හැදෙන මාෂි ලෑන්ඩ් එකක් වගේ තැනක්. නැවතත් අපි ගමක තියෙන කොන්ක්‍රීට් පාරකට සම්බන්ධ වෙනවා. මෙතනින් ඊතලේ ගහලා තියෙන විදිහට දකුණු පැත්තට පාර යන්න ඕන. මෙන්න මේ විදිහට. ගම්මැසිය කීප විදිහට මේ ගමට කියන්නේ ස්ටර්ලිං ස්ටේට් කියලා. මෙතන එහා පැත්තේ කන්දට කියන්නේ ඩෙරික්ලයා ස්ටේට් කියලා. ඕම ඔව් මං හිතන්නේ අපේ අවසාන කඳු මුදුන වෙත යන මාර්ගය. මම හිතන්නේ තව කිලෝමීටර් 3.5ක් විතර යන්න තියෙනවා මට හිතෙන්නේ. දැන් අපි ස්ටර්ලිං වතුයායෙන් සමු ගත්තා. මම දන්න විදිහට අපිට යන්න තියෙන්නේ ඩෙරික්ලයා වතුයායට. මේ දුරත් යා අපි නැවතත් ප්‍රධාන මාර්ගයට ආවා. එතනින් වම් පැත්තට යන්න ඕනේ. ඈතින් ওই කිලිම කොන්ක්‍රීට් පාරේ යන්න ඕනේ ඩෙරික්ලයා එස්ටේට් එකට. දැන් නම් ඉතින් වෙහෙස දැනීගෙන එනවා. අවසාන කඳු මුදුන හරහා යන්නේ ඩෙරික්ලයා එස්ටේට් එක දිගේ. හැබැයි හොඳට මේන්ටේන් කරපු වතු පාරක් නම් තියෙනවා. ෂෝට් කට් නම් කීපයක් තිබ්බා. මේ වෙලාව සුදුසු වෙලා වන්නේ මේවා භාවිත කරන්න. මේ පාරේ සාමාන්‍ය අනතිකින් යන එක හොඳයි කියලා හිතනවා. අපිට තව කිලෝමීටර් 3ක් විතර තියෙන අපේ ගමනාන්තර. මෙහෙම කන්ද නැගලා උසම ස්ථානයකට ඇවිල්ලා ආපහු පල්ලම් බහින්න ඕනේ කොටගල දක්වා. ඉතින් යමු ඉදිරියට. ඔව් අද පළවෙනි වතාවටද මන්ද
මම දැක්කේ පිකෝ ට්‍රේල් එක නුඟක් තියෙනවා අද පළවෙනි අතාවට මට දැසුනේ ලස්සනයි ඕ අපි පොඩි ඕෆ් රෝඩ් අත්දැකීමක් ගත්තා අර කෝවිලක් තියෙන තැන ඉඳන් අපි ටිකක් තනකොළ තියෙන පාරක් නැති මාවතක් දිගේ උඩට ඇදුනා මොකද හේතුව අන්න අර ආරියේ කොටසකදී ඇරෝමාක් එක තිබ්බා කෙලින් යන්න නමුත් අපි ඇත්තටම කෙලින් පාරවල් දෙකක් තිබ්බා ඒකෙන් අපි තෝරගත්තේ වඩා පැහැදිලි පාර නමුත් අපිට එන්න තිබුණේ ටිකක් මේ වගේ අපැහැදිලි පාරේ අපි පැහැදිලි පාරවල ඔන්න ඔය කෝවිල ගාවට ආවා අපැහැදිලි වමට තියෙන පාරේ ආවන අපි දැන් මේ හිටන් ඉන්න තැනට තමයි එන්නේ අර ගහක ඇරෝමාක් එකක් එහෙමත් තියෙනවා ඒ වගේ ඉතින් 100%ම ඉතින් ඇරෝමාක් අඳිද්දි 100%ම මේවා කරන්න බෑ මේවා වතු පාරවල් ඉතින් සෑහෙන ජංක්ෂන් සහු වෙනවා ඒ කියන්නේ සමාල්ලාට 3-way ජංක්ෂන් නෙමෙයි 4-way 5-way 6-way ජංක්ෂන් අහු වෙන වෙලාවල් තියෙනවා ඉතින් එතනදී පොඩ්ඩක් සාමාන්‍ය දැනුමක් පාවිච්චි කරන්න ඕනේ ඊගා කාරණේ තමයි හදිසියේ තමන්ට වැරදුනා කියලා තේරුණා නම් තමන් අනිත් සගයන් එක කතා කරලා මීටර් 50ක් 60ක් යන්න කලින් නැවත මැප් එක චෙක් කරලා යන්න ඕනේ අර අපි කියන්නේ ඕවර් කොන්ෆිඩන්ට් වෙලා දිගු දුරක් ගියොත් එහෙම සෑහෙන මහන්සියක් ආවසර එන්න වෙනවා. ඉතින් මේවා තමයි සාර්ථකත්වයේ කරුණු. අපි දැන් ඉස්සරහට ඇදු මෙන්න මේ කෙලින් පාරේ. ඔව් මිත්‍රවරුනි. ලස්සන තුරු වනාන්තරයක්. මැදින් යන්න තියෙන්නේ. මේ ඉදුමත් ගහන ටර්පන්ටයින් වනාන්තරයට මේ ඉදුම ගෙවුවාම අමුතු ගුප්ත හැඟීමක් එනවා. ඔව් අපි අවසාන කඳු මුදුන තමයි නගින්නේ මේක නැගලා දිගටම පල්ලම් බහින්න තියෙන්නේ අපි ආසන්න වශයෙන් කිලෝමීටර් 13ක් ඇවිල්ලා තිනවා අපි කිලෝමීටර් තව දෙකකට වැඩි දුරක් යන්න ඕනේ ඉතින් මේ කඳ දිගටම තිනවා ඒ කියන්නේ මේ මාවතන සෑහෙන දුරකට නැගීමක් තමයි තියෙන්නේ අපි ඉතින් ගිහිල්ලා බලමු ෆයිනලි අපි ඔන්න හතරවෙනි පීක් එකක් මේ ට්‍රේල් එකේ තියෙන හතරවෙනි ප්‍රොමිනන්ට් පීක් එකෙත් උසම තැන ඒ කියන්නේ টপ ඉහළම මුදුනේ ඉන්නා වගේ මට හැඟෙනවා මොකද මෙතන උස මම බැලුවාම මීටර් 1354ක් වගේ ඉන්නේ එතකොට මෙතනින් එහා අපිට තියෙන්නේ බැස්මක් දිගටම තව කිලෝමීටර් 2කට ආසන්න වෙන බැස්මක් තියෙන්නේ ඉතින් මේකයි මම මේ ට්‍රේල් එක ගැන කියන්න ඕනේ මගේ ගමන් සගයක් තියෙනවා අපි අනගමන් කතා කරමු මේ ට්‍රේල් එක කිලෝමීටර් 15 වුණාට මේ සුළුෙන් තකන්න හොඳ නැහැ ඒ කියන්නේ මේ 5 වෙනි හා 6 වෙනි ට්‍රේල් එකේ තියෙන පොඩි චැලෙන්ජින් පාර්ට් එක තමයි මේවා ඉවර වෙන්නේ කඳු මුදුන් වලින් දැන් ඕගොල්ලන්ට මතක ඇති 5 වෙනි ට්‍රේල් එක ඉවරුනේ එක දිගට නැග්මකින් දැන් 4 මේ 6 වෙනි ට්‍රේල් එක අපි පළවෙනි කිලෝමීටර් 5 වෙනකම් බැස්මක් බැහැලා හොඳ පැහැදිලි නැග්මල් බැස්මල් තුනක් අපිට පසු කරන්න තියෙනවා. ඒ කියන්නේ අවසාන වෙන කඳු මුදුන් හම් වෙනවා. කියන්නේ මොකද අපි කිලෝමීටර් 15ක් විතර ඇවිදන් එනකොට අපිට අර උදායසන තිබ්බ ෆ්‍රෙෂ් ගතිය නැවුම් බව නැහැ. ඒ අතරතුර අවසාන කොටස කන්දකින් ඉවරනවා කියන්නේ ටිකක් අර අමාරු මට්ටමේ තත්යකටම එනවා. ඒ කියන්නේ දැන් 3 වෙනි ස්ටේජ් එක 2 වෙනි ස්ටේජ් එක යම්කිසි අපහසුතාවයක් තිබ්බත් ඒව අවසාන කොටස් පල්ලමකින් ඉවරන හින්දා අපිට ඒක එච්චර දැනුන්නේ නැහැ. ඒ කියන්නේ 3 වෙනි එක තමයි මම දැන් මට දැනුවත් නම් තාම අමාරුයි කියලා මේ ට්‍රේල් වලින් දැන්ට තේරෙන්නේ. නමුත් 5 වෙනි එක 6 වෙනි එක ඒ ළඟම මට්ටමේ ඉන්නවා. ඒ හින්දා හැකිතරම් උදෑසන කරන්න ට්‍රේල් එක අපිත් ඉතින් අර මුල් කාලේ ටිකක් නාස්ති කළා මුල් කිලෝමීටර් ටික එන්න ඇත්තටම පළවෙනි කිලෝමීටර් දෙක එන්න පැය දෙකකට වැඩිය නාස්ති කළා නිකන් වීඩියෝ අරගෙන පොඩ්ඩක් රිලැක්ස් එක ආවේ. මම හිතනවා ඒක කරන්න ඕනේ මුල් ටික මේ වගේ කඳු වලින් ඉවර වෙන ට්‍රේල් වල එලිවේෂන් ප්‍රොෆයිල් එක බලලා මුල් කොටස් ටික ඒ කියන්නේ බැස්මල් තියෙන කොටස් ටික ඉක්මනට කරගන්නවා නම් හොඳයි කියලා මම යෝජනා වශයෙන් කරනවා. ඉතින් අපි තව කිලෝමීටර් 1.5ක් දෙකක් ඔහොම යම් පල්ලමට. ඔව් ඉතින් සුන්දර තේලෝකේ නම් අඩුවක් නැහැ. මේ පිකෝ ට්‍රේල් වල ස්ටේජස් වලින් මෙතෙක් කරපු 6න් තේ
ගණත්ය නැත්තම් මුළු දුරෙන් වැඩිම ප්‍රදේශයක තේ වගා කරලා තිබ්බේ අනිවාර්යයෙන්ම 6 වෙනි ස්ටේජ් එක කිව්වොත් නම් නිවැරදි. ඉස්සරහට යා. සුන්දර තේවතු යාල් මැද්දෙන් ගියාම ඈතින් දිස්සනවා කොටගල නගරේ. මේ කොළපාට නම් සබාදහමට දුන්න දායදයක් කොහොම ගන්නවද දන්නේ නැහැ මේ කොළපාට නම්. ලපටිම දැල්ල. පීකෝ ට්‍රේල්. ඔව් පේනවනේ. අපි ආයේ ඔවගේ උසකින ෂෝට්කට් වල පිහිට තමයි. ඇත්තටම අපි ෂෝට්කට් කියලා එකකින් ආවා. ඒක ඇත්තටම වතුර බහින කානවා. මේ අර මේ වතු වල වැඩ කරන උද්ගලෙක් යන ඔන්න හොඳ පඩි පෙළක් අපිට පස්සේ තමයි දිස්සුනේ. ඒ වගේ දේවලුත් තියෙනවා ඇති. ඉතින් ඔහොම ඔච්චර උසකින් නම් තමයි බැස්සේ. අපි යන්න ඕනේ පාරට. ඔව් අපි දැන් ෂෝට්කට් එකකින් යන ප්‍රධාන පාර යන්නේ නැතු. මතක ඇතිනේ අපි ස්ටේජ් 3 වලත් හැලගියුතු ෂෝට්කට් එකක් භාවිතා කළා දුර අඩු කරගන්න. මේක නම් පැහැදිලිව තියෙන ෂෝට්කට් එකක්. ඉතින් මේක ගිහිල්ලා ඔයගලන්ට පේනව ඇති. ඈතින් පූණ්ඩලුවේ තලවකැලේ පාරට සෙට් වෙනවා. අපි ඒ හින්දා ට්‍රේල් එක අපි අද ස්ටේජ් එක ඔතනින් නතර කරනවා. ඊට මීටර් 100ක් විතර දකුණු වම් පැත්තෙන් ඔයගලන්ට පේනව ඇති. අර කහපාට පේන් කරපු කෝවිල එතන තමයි ඔරිජිනල් ට්‍රේල් හෙඩ් ට්‍රේල් එන්ඩ් එක. ඉතින් අපි එතනට වෙනකන් යනවා. නමුත් එතනින් එහා අපිට වීඩියෝ කරන්න පාරිසද්දත් එක්ක අපි එච්චර උත්සාහ කරන්නේ නැහැ. ඉන්දා අපි අපේ ට්‍රේල් එක ඔෆිෂියලිය පාරට සම්බන්ධ වෙන තැනින් නතර කරනවා. ඔව් ප්‍රධාන පාර පේන මට්ටමේ ඉන්නේ. තව මීටර 20ක් 30ක් තියෙන්නේ. අපි ඉතින් මෙතනින් නතර කරනවා. මායි මගේ ගමන් සගය ශශංකල්ගම. තව අනික් ගමන් සගය යනවා ශ්‍රී අබේවික්‍රම. මේ සුන්දර තේ ලෝකෙන් අපි ඔබලම අදට සමු ගන්නවා පිකෝ ට්‍රේල් ස්ටේජ් 6. ඒ තමයි වටගොඩ සිට කොටගල දක්වා කොටස. ඉතින් අපි හෙට කරන්න බලාපොරොත්තු වෙනවා කොටගල සිට නෝවුඩ් දක්වා කොටස. ඉතින් අපිත් එක දිගටම රැඳී ඉන්නේ. අපි දැන්ට මේ 6 වෙනි ස්ටේජ් එක තමයි අවසන් කළේ. ඉතින් ඇත්තටම ලස්සනයි සුන්දර තේවතු. අපේ අප් කන්ට්‍රි ටී ස්ටේට් වල සැබෑම සුන්දරත්වය මෙහි විඳ ගන්න පුළුවන් ඇවිදගෙන යනවා නම් විතරයි ඉතින්. මොකද කාර් එකක් හරි බස් එකක් හරි වාහනයක් හරි යනකොට ඔයගලන්ට දකින්න පුළුවන් සීමාව ඉතාම සීමිතයි. ඉතින් මේ අපිට පැය 7ක් 8ක් ගියා මේ ට්‍රේල් එක අපි ලෙෂර්ලි කරපු හින්දා මේකේ සම්පූර්ණ විස්තරය අපි ඔයගලන්ට ගේන්න බෑ. ඉතින් අපිට පැයකට වගේ සීමා කරන්න යනවා වීඩියෝ එක. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා මේක නරඹන්න. ඉතින් අපිත් එක දිගටම පිකෝ ට්‍රේල් චාරිකා සමග රැඳී ඉන්න. එහෙනම් අද අපි ඔයගලන්ගෙන් සමු ගන්නවා. අදට මම මගේ ගමන් සගයා ශශංකල්ගම සහ මෙන්න ඌ වෙනකන් තමයි මම වීඩියෝ දික් කරගෙන හිටියේ. ඉතින් ශ්‍රී අභිවික්‍රම සමග. එහෙනම් අපි හෙට හම්බෙමු කොටගල සිට නෝඩ් දක්වා. ඔබ සැමට ජය.